. ස්පිරිදාලෙකි ඉන්නකොට වෙලාවවෙයන්නෙත්නෙ. මම ඔහේ වටපිට බල බල හිටිය, ආපව් දවල් දොලා වෙනකම් ඉන්න වෙනවා කවුර එනකම්. එතකන් කරන්න දේකුත් නෑ. සමාර වෙලාට අද දවල් ටිකට් ක පන්නත් ඉඩ තිනෙන මම ඇඳම් පොඩ්ඩක් කිසිලා කොරිඩෝවෙෙන් එලිය දිහා බලාගෙන හිටිය. කොරිඩෝ අනි දිගටමතියනි රෝධපුට. ගේ ජීවිත් වෙලාවකට රෝධ පුටුවක් වගේ. කවරවාර් ඇවිත් කරකවන්න ඕන ඉස්සරාටයන්න. මාලින්ද මම ගැසුන එක පාරටම අරුණයක්ක මේ වෙලා මට හරිපුදුමයි. ඔය කොහොම දරුණක ඇතුළටාව මේ වෙලාට ලෙඩ්ඩු බලන්නඉන්න දෙන්න නෑනේ. මාම අඳන ලෙඩි ඩොක්ට කෙනෙක්කිඉන්නවා එයත් එක තමයි ඇතුල්ටාවයි. එය අන්න ඔයාගේ විස්සර හයනවා. මේ වෝඩ එක ඩොක්ටගින්. ඔය අපුික ගොඩක් හොඳයි අරුණයක්කි නැත්නම් මට මහා පාලුවෙන් තමයි ඉන්නවෙන්නේ. ඒෙනෙ ම අමාරුවයි හරිියාවේ දැන් කොම දැන්ගේ අමාරුවවා. එච්චරමනෑ ටිකක් කඩේ අරුණ අක ගැස් දෙක නිල් පාට දිලිසෙනවා. මගේ ජීවිදිර දෙැකපු ලස්සනම ඇස් දෙක. මට ඇත්තගන්න මාලින්ද මේක අර යිබ්‍රේකේද වෙච්ච ගොරීම කෑල්ලක් නේද. මොකද මේකි මුර ඇයිවාල හැමදා මේ විදිර ගහගන්නේ. අන්ජලි ගියහන් අතින් විනාශනයක හැර අනිත් කතා ඔක්කොටම මම අරුණ කට කිව්වා. ය කිසිම සද්‍යයනතුව මගේ දිහ බලාගෙනම ඒ කතාව ඇව්වා. අරුණයක්ේ මේ කතාව තාම දන්නේ බොහොම ටික දෙෙනයි. ඒ හින්ද මේ ගැන කාටවත්ම කියන්න එපා කොටින්ම මම අපයක්කටවක් කිවිනෑ. එතකොට ඒ ගල්ට හරිනෑනයක්ෙ. මම කියන්නේ නෑ කාටවත් ඔයා ඒ ගල්ට ආදරේද මාලින්ද අරුණයක්ක අඒක ඇවේ හරිම අමුතු විදියට. දුක පුදුමය කුතුවාලය හැමදයමඒ ප්‍රශ්නය තුළි දෙ වුණා. ආදරයක් නෑ ඒත් ලොකු දුකක්න්නන් තියෙනවා. වෙන කෙල්ලෙක් හින්ද මට මේවාගේ දෙක්ුණ නම් අම්ම මෙච්ච ඉවසන්න නෑ. ජිලෙි සමර් ගතිගුණ මට අල්ලන්න නෑ තමයි ඒත් ඒේගිල් අසරන වෙලා ඉන්නකොට කටඇල්ලා යන්න පුලුවන්කමක් නෑ මට. මේ ප්‍රශ්න තව දුරදික ගෙනියන්න්න එපා දැනටුනන් මේක හින්ද වෙච්ච දේවල් හොට මෑැති. ඒද දෙන්න ප්‍රශ්නේ යාලා බලාගත්තුදෙන් ඔයා පැත්තකට වෙලා ඉග ගන්නක හරිට කරගෙනයන්න මාලින්ද. ම පුළුවන්තරන් අංජලේගින් මගැල්ල ඉ්‍යයාරුණයක්කි. එදා වුණනාත් අප දෙන්න මොන ගැහුණ අහුම්බෙක් මීට පස්සෙන ඒ තරමටොත් කතා කරන්නේනෑ. අරුණක්කා හිනාවනාා. ඒ වට මයා ඉති පවසරයක්ක්කැයි ොයි ගෝරි වවලට ප්ඩිතවගේ. ප්‍රමිස් සරුණයක්ේ ආපවුනම් ම මේ වගේ ගොන්න හඩ කරන්නේනෑ. මම අර්මියක්කගේ අතවඩින් අත තිබා. එයා මගේ අත අල්ලා ගත්තා අයමත් සැරයම් මගේ හිත නැවතුන, කොයි තරං ඊලා කරගන්න හැදුවත් මගේ හිතනම් කිසිම දෙයක් අහන්දිනේ. අපි දෙන්න ඇස්සාහට ගත්තිනේ ම අරුියක්කගේ ඇඟිලි මිරිිකා ගත්ත. මේ අත කවදාවත් මට ලැබෙනෙක් නෑ කියලා ම උදරමදන්නවා. මට දැන් එකම එක දෙයක් විතරත් තිේෙන්වා මගේ හි ආදර කරණ අරුණයක්කට විතරයි. ඒත් ඒක හීනයක් විතරයි කියන එකත් ම දන්නවා. ටවාවඋදේට කෑවද අරුණක්ක මගින් හේවා. නෑැකේ ගන්න කිසිම පිරියන්නෑ. රිදනව වැඩිහින්ඳ වෙන්නෙඇති. එහෙම කියල කොහොමදලාමයෝ මේ දවස්්ටිගන්ගට පනෙන්න්නත් එක කන්න ඕනේ නැත්නම් ඇඟ දුරල වනොත්තුවාඩ තව මාරුවයේ. ඉන්න ම මොනහරි අරන්න කැටින්නගින්. කතා කරන්න ඉඩ තියන්නන්නේ නැතුවම අරුණයක්ක දුවල අන්නගිය. එයයා ආපවායයිස්ක්‍රීම් කප්ෙකුත් අරගෙන. ඔයා ඉන්න! මම කවන්නම්. අම්ම කෙනෙ පොඩිදරුවයට බත්කවනගේ අරුණක්ක මට යිස්ක්‍රීම් කැව්වා. මේ වෙන හැම දේකීමම තවතවත් මම ආරණයක්කට ලංවෙනවා. ඒ ලංවෙනයක අවසානය කඳුළ පිරිච්ච වෙන්වීමක් කියන එක මම නොදන්නවන්නෙමේ. අපි හිතන දේවල් ඒ විදිටම නොදන්න තරම් මේ ලෝකය අසාධාරනයයේ. අදරේ ගන්නන්නේ වය සීම දාලා දුවන තරගයක් නෙමේයි කියලා මනිස්සුන්ට තේරෙන් නිනැතියයි. ජීවිත කාලෙ පුරාටම හිතගේ එකම එක කෙල්ලෙට්ට විතරන්නම් ඒකමත කරන එක ගොඩක් ම අරුුවඩක්. මොට තරම් කිල්ලො දැක්කත් ඒවගේ ආදරන්නම් අය ඇතිවන එකක් නෑ. ඒකින් දැනෙන දුක තිවී සදහටම මේකට කරන්න වෙන කිසිම දෙක්නෑ. අරුණයක්ක්ත්තෙක වු ෙඩි ඩොක්ට අපිළඟටාව හිනිනාාවගෙන අරුන්න්ගේ මෙයාද ඔයා කිව මල්ලි? ඔව අක්කෙ? ක්ලකු මරුවක් නෑක්්‍ර රිපෝර්්ට කිසි දෙයක් නෑ. දවල් අව්ව වෙලා වෙච්ච නිසා තමයි තුවාලවලට ඒවෙලා අමාරුව විරාතයන්නේ. අද දවල්ට ටිකට් කපනවා කියල කියවා හැබැයි සතතියක් විත රැනකම් වැඩිය ඇවිදින්නි නැතු ඉන්නවෙයි. තැන්ක්ස් ඩොක්ට ඒනම් මාලින්ද. අම ඉක්මට අම්මලට පනිවිඩිය කියන්න. අක්කත් ගෙදර ඇති. අම්මලත් එක්ක ඉන්න බලාගෙන. ඒස් දෙක මාව ආයත් සැරයක් ගොු කලා